වෙල්කම් ටු මයි චැනල්. අද මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ මස් කරියක් හදාගන්න විදිය. මම සාමාන්‍යයෙන් ඉරිදට එළවලු බතක් හදලා මස් කරියත් එක තමයි ගන්න මගේ ළමයි දෙන්න ආස නිසා. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඇත්තෙම කිව්වොත් හරිම රසයි. දැන් මම මස් ටික හොදලා පොඩි වැඩ කෑලි ටිකක් කපාගෙන අරගෙන තියෙන්නේ. අපි දැන් බලමු මේවට අවශ්‍ය කරන දේවල්. කපාගත්තු ළූණු, ගම්මිරිස් කුඩු, රම්ප කරපිංචා, සුදු ළූණු, ඉඟුරු, බැදගත්තු මිරිස් කුඩු. අපි දැන් මිරිස් කුඩු ටික දාගන්නවා. මම මේස හැඳි තුනක් විතර තමයි ගන්නේ. මට චුට්ටක් ඉතුරු වෙනවා. ඒකත් මම දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්න. ඕගොල්ලන්ට ඇති තරමට ලුණු ටික දාගන්න. තලාගත්තු ඉඟුරු ටික ඉස්මෙ ටික මස් එකට හොඳින් මිරිකන්න. ඊට පස්සේ අපි හොඳින් මේක අනා ගන්න ඕන. හොඳට ලුණු මිරිස් ටික අල්ලනකම් මස් කෑලි වලට හොඳින් අනා ගන්න. දැන් අපි මේක පැය භාගයක් විතර වහලා තියා ගන්න ඕන සීසන් වෙන්න. දැන් මේ විනාඩි 30කට පස්සේ අපි මේකේ පියන අරලා තලාගත්තු ගම්මිරිස් කුඩු ටික මස් එකට දාන්න ඕන. දාලා හොඳින් කලවම් කරගන්න. මම මස් එක ලිපේ තියන්න ගන්නේ මැටි වළඳක්. අපි දැන් මේක ලිපෙන් තියාගමු. දැන් මම ලිප පත්තු කරා. වළඳ හොඳින් රත් වෙන්න ඕන. වළඳ හොඳින් රත් වුණාට පස්සේ තෙල් ටික දාගන්න. තෙල් ගොඩාක් දාන්න එපා. දැන් අපිට පේනවා තෙල් ටික හොඳින් රත් වෙගෙන එනවා. දැන් තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම සුදු ලුණු ටික දාගත්තා. ඒ ටික හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ තලාගත්තු ඉඟුරු ටික දාගන්න. ඒ ටිකත් හොඳින් කලවම් කරගන්න. දැන් කපාගත්තු ලුණු ටික දාගන්න. මේ ටික හොඳින් කලවම් කරගන්න. අඩු ගින්දරේ තමයි තියාගන්න ඕන. දැන් මේ ටික හොඳින් රත් වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ තලාගත්තු කරද මුංගු ඇට දෙකක් දාගන්න ඕන. කරපිංචා ටිකක්. මම මේ ටික හොඳට හොදලා අරගෙන තියෙන්නේ. කපාගත්තු රම්ප ටිකක්. මම මිරිස් කරලා කීනිවට කෑලි කපාගෙන තියෙනවා. ඒකත් මම දාගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන.
ලිපේ ගින්දර පුළුවන් තරම් අඩු කරගන්න. දැන් අපි මස් ටික දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මස් ටික දාගමු දැන්. මන් දැන් මස් ටික ඔක්කොම හොඳින් දාගත්තා. මම දැන් මේ මස් ටික තිබ්බ භාජනේ හොදලා අරගෙන තමයි වතුර ටික දාන්නේ. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න. මං හොඳින් හොදලා අරගත්ත ගොරක කෑල්ලක් එකතු කරගන්නවා. දැන් අපි මස් එක වහ ගන්න ඕන. දැන් මස් එක උයලා ඉවරයි. දැන් අපි ලිපෙන් බාගමු. දැන් මම රස බලන්නයි යන්නේ. මම එළවලු බතක් හදාගත්තා. ඒකත් එක්ක අපි රස බලමු. ඇත්තටම ගොඩක් රසයි. ඕගොල්ලොත් මේ වගේ හදලා රස බලන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.